සාතරි පිළිගන්නවා ඉතින් වෙනද වගේ මචමත් බ්ලොග් YouTube channel එකට අද අපි කතා කරන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව ගැනයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව කිව්වම ලොකු කුඩා ඕනෑම කෙනෙක් දන්නවා ඉතින් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව පෙර භවයන් පිළිබඳව සඳහනක් කරලා තිබ්බා අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි ඉතින් වීඩියෝ එකට යන කලින් මතක ඇතුව පල්ලෙ තියෙන රතුපාට subscribe button එක ඔබ පුනේ නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම මේ සම්බන්ධව කතා කරමු ශ්‍රී ලංකාවේ වැඩවිසු මහා යතිවරයාණන් වහන්සේ නමක් තමයි අග්ගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව කියන්නේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ළමා කාලය ගැන කතා කරොත් උන්වහන්සේගේ නම විලියම් වන අතර කුඩා කාලයේදී පුංචි මහත්තයා යන නමින්ද ආමන්ත්‍රණය කළා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව බලංගොඩ කිරිඳගම ඌරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි මහතාගෙන් බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ උපාසිකා මාතාවගෙන් දාව විලියම් වයස අවුරුදු 14දී ඔහුගේ මව මිය යනවා इन पशुव विलियम पियागे वेडिमहल सहोदरयागे निवसे सिट बलांगोड कुमार विद्यालय मूलिक अध्यापने लबन अतर वयस अवुरुदु पहलवेदी पेवदिवीमट तीरने करन्नवा උන්වහන්සේ 1911 මාර්තු 2 දින බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමේදී සාමණේර පැවිද්ද ලැබුවා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේ උනේ ධම්මානන්ද තෙරුන් වන අතර උපාධ්‍යයන් වහන්සේ උනේ දෙනියායේ ශ්‍රීලානන්ද තෙරුන් වහන්සේයි කොහොම නමුත් 1919 වර්ෂයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවා 1922 දී එම විද්‍යාලයේම බුදුදහම පිළිබඳව ආචාර්ය තනතුරද හිමි වෙනවා භාවනාවෙන් සිත දියුණු කළ ආනන්ද මෛත්‍රී හාමුදුරුව 1997 ජූලි 7 වෙනිදා උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදී තම පෙරභවය පිළිබඳව අදහසක් දැක්වුවා වසවර්ති මාර්යා යනු කෙලෙස් නොවන බවත් ඔහු පුද්ගලයෙක් බවත් උන්වහන්සේ සඳහන් කරා වසවර්ති මාර්යා මේ ලෝකය තණ්හාව සහ කාමයෙන් පිරී පවතිනවට කැමැත්තක් දක්වනවා සිද්ධාර්ථයන් බුද්ධත්වයේ ලබන විටත් වසවර්ති මාර්යා එයට බාධා කළ බවට සඳහන් වසවර්ති මාර්යා ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් මෙහෙම සඳහන් කරනවා වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක් දෙවියන් අතර සිටින කාමයට අධිපති හිතුවක්කාර තක්කඩි දෙවියෙක් එයාගේ පිරිවරත් ඒ වගේමය වසවර්ති මාර්යා සමත භාවනාව දියුණු කරන එර්දිබල වඩන අයට බොහොම විරුද්ධයි ඒ කටයුතු වලට බාධා කරනවා මේ ලෝකයේ කාමෙන් තණ්හාවෙන් පැතිරෙනවට ඔහු ගොඩක් කැමති කෙනෙක් විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නැහැ ලෝකය පුරා බුද්ධ ධර්මයේ පැතිරී යන විට ඒ වළක්වන්න වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට උවමනා වුණා බුද්ධ ඝම කිලිටි කරන්න හානි කරන්න ඔහුගේ පිරිසක් සහ කණ්ඩායමක් මේ ලෝකයට එව්වා බුද්ධ ධර්මයේ පැතිරියාම වළක්වන්න බුද්ධඝමේ වේශයෙන්ම කටයුතු කරන්න පිරිසක් තමයි වුන්. බුද්ධඝමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය උනේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව්ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැනගත්තා. මේ වැඩපිළිවෙල වළක්වන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේට උවමනා වුණා. එතුමා දේව සභාව කැඳවලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවට එන්න කියලා මට දැනුම් දුන්නා. ඒ වන විටත් මම හිටියේ ඉත ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍ය ආත්මයක මම ආවේ නෑ. දෙවෙනි වරටත් දැනුම් දුන්නා මම ඒ ආවෙත් නෑ. තුන්වෙනි වරටත් දැනුම් දුන්නා මම ආවා. කැඳවීමට එකවරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ මට තරවටු කළා. වසවර්ති මාර්යා එක්තරා පිරිසක් මනුස්ස ලෝකයට යවන්න තීරණය කරලා තියෙනවා. බුද්ධඝමේ හැටියට ඒ ස්වරූපයෙන්ම වෙනත් එකක් පැතිරවීමට ඒක මර්ධනය කරන්න අපෙනුත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියලා දේව සභාවේ සාකච්ඡා කරා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකයට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායමට එන්න කියලා මටත් එන්න කිව්වා. මම බෑ කිව්වා. ඒ ඇයි කියලා මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ මගෙන් ඇහුවා. මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න කියලා මම කිව්වා. මොකද්ද නුඹේ ප්‍රාර්ථනාව කියා එකවරම එතුමා මගෙන් ඇහුවා. මට බුදු වෙන්න ඕනෑ කියා මම කිව්වා.
ඇයි මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ගඵල ලබන්න කියා එතුමා මගෙන් ඇහුවා. මට බෑ මට තුවමනා ලෞතුරා බුදු බවටපත් වෙන්න. ඔබත් කවදා හරි ලෞතුරා බුදු බවටපත් වෙනවා කියා මම කිව්වා. ලෝක සත්වයාට පිහිට වෙන්න මටත් ඕනේ කියා මම නැවතත් කිව්වා. ආ නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ කියලා මගෙන් ඇහුවා. මට කට උතර නැති වුණා. එහෙනම් මං යන්න. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනේ කියා මම කිව්වා. ඕනෑම වෙලාවක මාව සිහිපත් කරන්න මට උදව් කරනවා කියා එතුමා කිව්වා. ඒ ලෝකයේ මිනිත්තුවක් මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා ඉවරයි. මම මේ පිරිස අතරින් හුඟක්ම බාලයි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඕල්කට්තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකයට එන්න අදිෂ්ඨාන කරපු අය. ඒ අය මට කලින් එහෙන් පිටත් වුණා. මට වඩා බාලයත් හිටියා. අන්තිමට ආපු එක්කෙනා පියදස්සි. මේ එව් පිරිස නිසා බුද්ධ ධර්මයට සිදු වෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් වලට බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබුණු බාධා වැළකුණා. ඒ අයව එව්වේ ඒ අංශ පවරලා. සමහරු භාවනාංශයට, තවත් සමහරු ආශිර්වාදාංශයට, සමහරු ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට ඒ අය බාරගත් වැඩ කොටස ඒ අයුරින් ඉටු කරා. ඉතින් මම බාරගත්ත වැඩ කොටස දැන් ඉටු කරලා හමාරයි. ආයේ දිව්‍ය ලෝකේ යන්න මට උවමනාවක් නැහැ. මනුෂ්‍ය ලෝකේ ලංකාවේම උපදින්නයි මට උවමනා. මගෙන් ඉටු විය යුතු වැඩ කොටස අවසන් නිසා දැන් ජීවත් වුණා ඇති කියලත් මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න උවමනාවක් තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්. ඒකට භාවනා කරන්න ඕනේ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස්ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධාත් පැමිණෙනවා. ඉන්දියාවේ හිමාලයේ ගෝරි බාබා කියලා යෝගීවරයෙක් ඉන්නවා. වයස අවුරුදු 2000කටත් වැඩි. සමත භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ සහ පළතුරු විතරයි. තායිලන්තයේ කඳුකරෙන් අවුරුදු 4000කටත් වඩා වයස බෞද්ධ යෝගීවරයෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝගී භාවනා කරපු කෙනෙක්. පසුව ගෞතම බුදුරජාණන් වහන්සේව දැකලා බෞද්ධ වෙලා එයත් සමත භාවනාව දියුණු කරපු අයෙක්. විස්තර පින්තූරස් සමගම තායිලන්ත සංගරාවක පවා පළ වුණා. ඒ තත්වයට එන්න සමතේ දියුණු කළ සිත ශරීරයෙන් පාලනය කරන්න ඕනේ. ඉන්ද්‍රියන් අඩු කරන තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනේ. ජීවත් වෙන්න ආසාව තියන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මට මැරෙන්න නියමිත වෙලා තිබුණේ 1983 භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනාවක් ගත වුණා සනීප වෙන්න. මම පසුගිය කාලේ යෝග භාවනා දියුණු කරා. පූර්වාත්ම හා පරසිද්ධාන්නා තත්වයට ආවා. පිරිවෙන ගෝලෙයින්ට බාර දීලා භාවනාව තව දුරටත් දියුණු කරන්න වෙනම කුටීරයක් හදාගෙන මම භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවට පොළොන්තිලිස්සේ කැවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රේ. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස 3ක් ඇඳේ දුක් වින්දා. මාස 3ක් එහෙම ඉන්නකොට භාවනාව මගහැරුණා. මම සංකාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියානම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරි වුණේ මගේ ප්‍රාර්ථනයක් අදිෂ්ඨානයක් තියෙන නිසා. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පසුගිය භවයන්වල විස්තර බැලුවා. මම ගෞතම බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේ පිටදුන් ජය ශ්‍රීමා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවක් වෙලයි මම හිටියේ. බුදු හාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු 200කට පස්සේ අසන්දි මිත්‍ර ඒ බෝධිය කපපු වෙලාවේ මමත් මැරුණා. ආයමත් අශෝක රජුගේ අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා විදියට උපන්නා. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කරා. ඒ කාලේ සිටම මම බුදු බව පතමින් හිටියේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අතීත ජීවිත කතාව එසේ සඳහන් කෙරුවා. කොහොම නමුත් බුදුදහම වෙනුවෙන් කළ සේවාවට උපහාරයක් වශයෙන් 1955 දී මියන්මාර රජය විසින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට අග්ගමහා පණ්ඩිත යන අභිධානය පිරිනැමූ අතර ඊට අමතරව මියන්මාර රජය විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ පදවියට සමාන වන අභිධර්ම මහරට්ට ගුරු පදවියද පිරිනැමුවා. වර්තමානයේදී වෙනත් ආගම් ඇතැම් සංඝයා වහන්සේලාගේ දැඩි විවේචන වලට ලක් වෙනවා.
නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඒ හැම අගමකටම ගරු කරා පමණක් නෙමෙයි ඒවායේ ගත යුතු දේ ගත්තා ඒවාට දිය යුතු දේ දුන්නා සංහිඳියාව යන වචනේ සැබෑම සංහිඳියාවෙන් කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක් වන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ චරිතය ඉතාමත් අවබෝධයෙන් හැදෑරුවොත් බුදුදහමේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඉතින් ඔයත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන මීට අමතරව යම් කිසි දෙයක් දන්නව නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා යාළුවන්ට දැනගන්න ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මගේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් මතක ඇතුව පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් තමයි මේ වගේ video එකක් දාපු හැටි ඔයාගේ phone එකට notification එකක් එන්නේ මගේ අලුත්ම update ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න මම චමක් මුලා